මෙම අලංකාරමත් උදැස්සනත් යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් ඔබ සියලු දෙනා ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ස්වාමීන් වහන්සේ සියලු දෙනාට ඉතා ජයග්‍රහයක වූ බලවත් දවසක් දී තිබෙනවා. උන්වහන්සේ තුල අද දවසේ ඔබ ඉතා ජයග්‍රහයක වූ ස්ථානයක් තුල ගමන් කරන්නට යනවා. ස්වාමීන් වහන්සේ තුල ඇදහිල්ල තුල ඔබ උන්වහන්සේ තුල මේ උදැස්සන කාලේ ශක්තිමත් වෙන්න ප්‍රේමණීය සහෝදරයන් සහෝදරිය. හොඳයි මේ කාලේ අපි හැම කෙනෙක් එක්සිට වෙලා අපි ස්වාමීන් වහන්සේට මොහොතක් අපි নমস্কার කරමු. දයාබර සුද්ධ වූ දිවි පියාණනි, මේ උදැස්සන කාලේ අපි ඔබ වහන්සේගේ නාමයට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ ඉතා ජයග්‍රහයක වූ බලවත් දවසක් අපි සියලු දෙනාට නිදහස් කර තිබෙනවා. ස්වාමිනේ ඔබේ නාමයට ගෞරව වේවා. මාරාවේ ජලය මිහිරක් කළා උතුම් දෙවියන් වහන්සේ. ස්වාමිනේ ඔබේ නාමයට ප්‍රශංසා වේවා. ස්වාමිනේ ඔබ වහන්සේ අපව සෑම ස්ථානයක් තුල බලවත් කරමින්, අපව ශක්තිමත් කරමින්, අපව සුව කරමින් අප ඉදිරියට ගෙනාවා වූ දෙවියන් වහන්සේ ස්වාමිනේ ඔබේ නාමයට ගෞරව කරනවා. අපි සියලු දෙනා මේ උදැස්සන කාලේ එක්සිට් වෙලා අපි ඔබ වහන්සේගේ නාමයට ගෞරව කරනවා. ප්‍රශංසා වේවා, নমස්කාර වේවා, මහිමය වේවා. ඔබ ශුද්ධයි, ඔබ ධර්මිෂ්ඨයි, ප්‍රේමණීය පියාණනි, ඔබ වහන්සේට ගෞරව වේවා. උතුම් උසස් වූ දෙවියන් වහන්සේ ස්වාමිනේ ඔබේ නාමයට ගෞරව වේවා. ඔබ ශුද්ධයි ස්වාමිනේ, নমස්කාර වේවා, ප්‍රශංසා වේවා. මේ උදැස්සන අපි ඔබගේ නාමයට ගෞරව කරමි. ඔබ බලවන්තයි ස්වාමිනී. ඔබ වහන්සේ මෙතරම් දුර අපිව ගෙනාවේ ස්වාමිනිතා ජයග්‍රහයක ස්ථානයකට රැගෙන යන පිණිසයි. ඔබගේ නාමයට ගෞරව කරනවා. ඔබ වහන්සේ අද දවසේ අප උසුලාගෙන යන්නා වූ දිවියන් වහන්සේ ස්වාමිනී, ඔබේ නාමයට ප්‍රශංසා වේවා. ස්වාමිනී, ඔබේ නාමයට ගෞරව වේවා. මේ යාත්‍නා කාලේ ටෙක්සිතල ඉන්න හැම කෙනෙක් නිසා මේ උදැස්සන කාලේ අපි ඔබ වහන්සේගේ නාමයට ස්තුතිවන්ත වෙනවා, ගෞරව කරන ඔබ වහන්සේගේ ආලෝකයේ පළාත් මත දේශයේ මත නිසා ස්තුති ස්වාමිනී, ජාති නිස්පර්ශ කරන නිසා ස්තුති ස්වාමිනී, සුවකල හැම කෙනෙක් නිසා ස්තුති ස්වාමිනී, ඔබ වහන්සේගේ පුදුම ක්‍රියාවල් නිසා ස්තුති, ආශ්චර්යමේ ඵලය ජාති නතර නිසා ස්තුති ස්වාමිනී, ඕන් මත කළව හැම දෙයක් නිසා ස්තුති, ණය ගැටළු වලින් නිදහස් කරන නිසා ස්තුති ස්වාමිනී, ආශ්චර්යමේ ඵලය කෙකනාගේ ජීවිතයේ මත දැක්වුව නිසා ස්තුති ස්වාමිනී, ගෞරව වේවා, මහිමය වේවා. මේ යාත්‍නා කාලෙට එක්සිටන ස්වාමිනී, බොහෝ දෙනෙක්ගේ ජීවිතයේ මත ඔබ වහන්සේ කළා වූ හැම ක්‍රියාවක් නිසා ස්තුති. දිනපතා ස්වාමිනී සාක්ෂි නිදහස් වෙමින් තිබෙනවා. මේ හැම දෙයක් නිසා ස්තුති ස්වාමිනී, ඔබේ නාමයට ගෞරව වේවා. මේ උදැස්සන කාලේ අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මහිමාන්විත දෙවියන් වහන්සේ ස්වාමිනී, සීමාවක් නොමැති සදාකාලේ සදාකාලයේද වැඩ සිටිනා වූ දෙවියන් වහන්සේ ස්වාමිනෝ බිනාමයට ප්‍රශංසා වේවා, ගෞරව වේවා, මහිමය වේවා, নমස්කාර වේවා. මේ උදැස්සන කාලේ අපි සියලු මහිමේ ගෞරවය මේ අහස්සින්නට පොළවෙන් උඩ ගැලවීමට දෙන ලද එකම නාමය වන යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් පියාණනි ඔබ වහන්සේට සෝලා. අපි ඔබ වහන්සේගේ අනර්ග නාම ඉදිරි යටහත් වෙනවා යේසුස් වහන්සේගේ නාමයෙන් යහපත් වූ දෙවි පියාණනි. හොඳයි මේ උදැස්සන කාලෙත් අපි ස්වාමීන් වහන්සේගේ වචනේ වෙතට අපේ අවධානය යොමු කරමු. අද දවසේ අපි බලන්නට යනවා නාහුම් පළවෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තිය. ස්ථානයේ මෙසේ සඳහන් කර තිබෙනවා, ස්වාමීන් වහන්සේ යහපත්ය, විපත්ති දවසේ බලකොටුවක්ය, උන්වහන්සේ තමන් කෙරේ විශ්වාසය තබන්නන් දන්නාසේක. ආමෙන්. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. උන්වහන්සේ උතුම් වූ උසස් වූ දෙවියන් වහන්සේ. සහෝදරයන් සහෝදරිය, උන්වහන්සේ යහපත් කියලා මේ ස්ථානයේ සඳහන් කර තිබෙනවා. උන්වහන්සේ සදාකාලයෙන් සදාකාලයට යහපත් වූ ප්‍රේමණීය දෙවියන් වහන්සේ. උන්වහන්සේ කියනවා විපත්ති දවසේදී උන්වහන්සේ බලකොටුවක්. ආමෙන්. උන්වහන්සේ තමන් කෙරේ විශ්වාසය තබන්නන් දන්නාසේක. මේ උදැස්සන කාලේ ඔබ උන්වහන්සේ කෙරේ ඔබේ මුළු විශ්වාසය තබන්න මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය. උන්වහන්සේ විපත්ති දවසේදී බලකොටුවක් අපේ ජීවිතයට. ආමෙන්. අද දවසේ දා උතුම් වූ ස්වාමීන් වහන්සේගේ වචනය තුළට අපි ඇතුල් වෙමු. උන්වහන්සේ ඔබේ පවුල, ඔබේ දරුවන් කෙරේ විපත්ති දවසේදී උන්වහන්සේ බලකොටුවක්. ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, ස්වාමීන් වහන්සේ යහපත් වූ දෙවියන් වහන්සේ මේ ස්ථානයේ පළවෙනි කොටසේ සඳහන් කර තිබෙනවා, ස්වාමීන් වහන්සේ යහපත්,
විපත්ති දවසේ බලකොටුවක්ය. ආමේන්. උන්වහන්සේ යහපත් ඔබේ ජීවිතය මත සිටිනවා. ඔබේ ජීවිතයට යම් විපත්තියක් වටවෙන විට උන්වහන්සේ විපත්ති දවසේදී ඔබට බලකොටුවක් වෙන්නට යනවා. ආමේන්. ඒ විපතට බෑ ඔබ පරාජය කරන්න. මක් නිසාද? උන්වහන්සේ බලකොටුවක් වෙන්නට යනවා. දැන් බලකොටුවක් කියන්නේ යම් දෙයක් තුල වටා බඳිනා වූ පවුරක් වගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය. ඉතින් ඔබ වටා උන්වහන්සේ බලකොටුවක් වෙන්නට යනවා. හාලෙලූයා. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. උන්වහන්සේ යහපත් විපත්ති දවසේ උන්වහන්සේ බලකොටුවක්. ආමෙන්. හාලෙලූයා. ස්වාමීන් වහන්සේට ගෞරව වේවා. ඔබ මේ උදැස්සන කාලයේ මේ වචනය මෙනෙහි කරන්න. උන්වහන්සේ තමන් කෙරේ විශ්වාසය තබන්නන් දන්නාසේක. ආමෙන්. මේ උදැස්සන කාලයේ ඔබ මුළු හදවතින් ඔබේ විශ්වාසය ස්වාමීන් වහන්සේ තුල තබා තිබෙනවා නම් උන්වහන්සේ ඔබව දන්නවා. ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, උන්වහන්සේ බලවන්ත දෙවියන් වහන්සේ, උන්වහන්සේ සදාකාලික දෙවියන් වහන්සේ. උන්වහන්සේ තුල ඔබ ශක්තිමත් වෙමින් ගමන් කරන්න. උන්වහන්සේ විපත්ති දවසේ ඔබටත් ඔබේ පවුලටත් උන්වහන්සේ බලකොටුවක්. ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, ඔබ උන්වහන්සේව විශ්වාස කරන කෙනෙක් නම් උන්වහන්සේ ඔබ ගැන දන්නවා. ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, උන්වහන්සේ ඔබ ගැන දන්නවා, ඔබේ පවුල ගැන දන්නවා. උන්වහන්සේ සියලු විපත්ති වලින් ඔබව ආරක්ෂා කරන්නට යනවා, ඔබ බලවත් කරන්නට යනවා. සියල්ල තුල ආරක්ෂා කරමින්, ජයග්‍රහණය නිදහස් කරමින් ස්වාමීන් වහන්සේ ඔබ වෙදිරියට ඉහළට ගෙනියනවා. යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරන සෑම දෙනාම උන්වහන්සේ බලවත් ලෙස උන්වහන්සේ ආරක්ෂා කරන්නට යනවා. උන්වහන්සේ අපගේ උතුම් වූ උසස් වූ දෙවියන් වහන්සේ. ලෝකයේද ඒ සියලු වැසියන්ද නිර්මාණය කළා වූ දෙවියන් වහන්සේ. අපි ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. උන්වහන්සේ යහපත් වූ දෙවියන් වහන්සේ. ස්වාමීන් වහන්සේ යහපත්ය විපත්ති දවසේ බලකොටුවක්ය. උන්වහන්සේ තමන් කෙරේ විශ්වාසය තබන්නන් දන්නාසේක. ආමෙන්. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. මේ වචනය මේ උදැස්සන කාලයේ ඔබ මෙනෙහි කරමින් අද දවස ජයග්‍රහයික දවසක් ගතකරනද ස්වාමීන් වහන්සේගේ වචනේ තිබෙන ස්ථානය තුල ජයග්‍රහණය තිබෙනවා. මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, උන්වහන්සේ තුල මේ වචනේ අද දවසේ ඔබ මෙනෙහි කරමින් ස්වාමීන් වහන්සේ තුල ගමන් කරන්න මේ හිමිදිරි උදැස්සන ඔබ ඉන්න ස්ථානේ තුල එක්සිත් වෙන්න අපෝ බුද්ධිසා යාඥා කරන්නම්. දයාබර ශුද්ධ වූ ධර්මිෂ්ඨ දෙවි පියාණනි, අපගේ ගැලවුම්කාර ස්වාමී යේසුස් වහන්සේගේ නාමයෙන් මේ උදැස්සන කාලයේ යාඥා කරනවා. ස්වාමිනි, මේ යාඥා කාලයට එක්සිතන සෑම ජීවිතයක් බාරයි. දේශය මත, පළාත් මත, සිළු දේශයන් මත, ගම්මාන මත, නගර මත, ස්වාමිනි සෑම ස්ථානයක් මත, දේශය හතර කොන් අට කොන් මත හැම කෙනෙක් ඔබ වහන්සේට බාර කරමින් යාඥා කරනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සියලු දිනාට බලකොටුවක් නිසා ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ හැම කෙනෙක් ස්පර්ශ කරන්න. දැන් ස්වාමීනි, අද දවස ගත කරන්නට මහ ශක්තියක් දෙන්න, මහ තාලේපයක්, බලයක්, අනුග්‍රහයක් විදහස් කරන්න. ස්වාමීනි, ඔබගේ කරුණාව එක් එක්කෙනා මත නිසා ස්තුති. පසුගිය කාලයන් වල මේ යාඥාව කරුණ කොටගෙන ස්වාමීනි ශුද්ධාත්මයන් වහන්සේ නිදහස් කළා වූ සියලු ආශ්චර්යමේ ක්‍රියාව නිසා ස්තුති කරනවා. පුදුමද, හස්කම්ද, ලකුණුද නිසා ස්තුති කරමින් ඔබ වහන්සේ තුල යාඥා කරනවා. ස්වාමීනි, අද දවසේද ඔබ වහන්සේගේ ආශ්චර්යමේ හස්තය මේ යාඥාවට එක්සිත් ඉන්න සෑම ජීවිතයක් මත නිදහස් කරන. ඕ ශුද්ධාත්මන හස්සේගේ බලය, ආශ්චර්යමේ ක්‍රීමේ ආලේපය යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් සෑම ජීවිතයක් මත නිදහස් වේවා. ආශ්චර්යමත් දේවල් සිදු වේවා, ප්‍රාතිහාර්ය සිදු වේවා, පුදුමද, හස්කම්ද, ලකුණුද සිදු වේවා. ස්වාමී යේසුස් වහන්සේගේ නාමයෙන් පුදුම හස්කම් සිදු වේවා, ආශ්චර්යමේ ක්‍රියාවල් සිදු වේවා, ණය ප්‍රශ්න නිදහස් වේවා, ආර්ථික දොරටු මාවත් විවෘත වේවා. ශුද්ධ වූ පියාණනි, දැන් මේ යාඥා කාලයට සම්බන්ධ වී ස්වාමිනී බලවත් වෙමින් ගමන් කරන්නා වූ සෑම කෙනෙක් මත අද දවසේ යාඥා කරනවා. ආශ්චර්යමේ ක්‍රියාවක් තබන්න ස්වාමිනී. ඔබ වහන්සේගේ වචනය පුදුමද, හස්කම්ද, ලකුණුද කරුණු කොටගෙන ඔබ වහන්සේ ස්ථීර කරන නිසා ස්තුතියි. අද දවසේ කතා කළා වූ වචනය ස්වාමිනී සෑම කෙනෙක්ගේ ජීවිතය මත ශුද්ධාත්මන හස්සේගේ බලය කරුණු කොටගෙන ස්ථීර කරන්න කියලා යාඥා කරනවා. එලිදරව්වක් සෑම කෙනෙක් මත තබන්න පියාණනි. දැන් අද දවසේ වුණ කරනා වූ සියලු
යහපත් ක්‍රියාවන් මත ඔබහස්සේගේ ආලේපේ නිදහස් කරන්න අනුග්‍රහය දෙන්න බලවත් කරන්න දරුවන් ඒ වගේම පවුලින සියලු දෙනා මත ජයග්‍රහණය නිදහස් කරන්න සතුරාගේ සියලු ක්‍රියාවල් කඩා වැටේවා සුද්ධාත්මනහස්සේගේ බලය සෑම ජීවිතයක් මත ක්‍රියාත්මක වේවා අද දවසේ සියලු දෙනා අතිශයින් ජයග්‍රහයික ජීවිතයක් ගත කරන්නට යනවා බලවත් ගමනක් ගමන් කරන්නට යනවා ස්වාමිනි කරුණා කළ මැනව සියලු මහිමේ ගෞරවය ඔබහස්සේටයි අපි ඔබහස්සේගේ අභිමුඛය යටහත් වෙනවා ස්වාමිනිය ඔබ වහන්සේ අප සියලු දෙනාට ඉතා බලවත් වූ ජයග්‍රහයක ජීවිතයක් නිදහස් කර තිබෙනවා ඔබ වහන්සේ අප උසුලා ගනිමින් අපිට බලකොටුවක් වෙමින් අප ආරක්ෂා කරමින් අප ඉදිරියට රැගෙන යමින් සිටින නිසායි ස්තුතියි සියලු තුල ඔබ වහන්සේගේ පාමුල යටහත් වෙනවා යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් යහපත් වූ දෙවි පියාණනි හොඳ අද දවස ආරම්භ කරන විට ඉතා බලවත් වූ නැවුම් වූ දවසක් ස්වාමිනහස ඔබ මත නිදහස් කර තිබෙනවා සුද්ධාත්මනහස ඔබ තුල ඔබ වඩා සිටමින් උනහස ඔබ වාලේප කරමින් ප්‍රීතිය තුල උනහස ඔබව රැගෙන යමින් සිටිනවා ඔබ හැම කෙනෙක් ප්‍රීතිය ජීවත් වෙන්න යේසුස් වහන්සේ කෙරේ ඔබේ මුළු හදවතේ විශ්වාසය තබන්න උනහසේ මලවුන්ගේ නැකිටලා අදට ජීවමානව වැඩ සිටිනා වූ දෙවියන් වහන්සේ රහසේ මේ ලෝකයට ඇවිල්ලා කුරුසයේ මත ජීවිතේ පූජාවක් කරලා මලවුන්ගේ නැකිටලා අදට ජීවමානව වැඩ සිටිනා වූ දෙවියන් වහන්සේ උනහසේ කෙරේ විශ්වාස කරන සෑම මිනිසෙක්ට උනහසේ කරුණාව දයාව දක්වනවා උනහසේ සියලු දෙනා බලවත් කරමින් සදාකාලික ජීවනය උනහසේ සියලු දෙනාගේ ජීවිතේ මත නිදහස් කරනවා ඔබ හැම කෙනෙක් ප්‍රීතිය ජීවත් වෙන්න ඔබට ඉතා ජයග්‍රහයක දවසක් ස්වාමීන් වහන්සේ නිදහස් කර තිබෙනවා ඔබ සියලු දෙනාට මේ සුපිහිටයි